इदिरी वसर देकतुलदी वकुगडु रोगेट लक्वन प्रदेशवल जनताव संदहा पिरिसिदु पानीय जले लबादी में व्यापृतियाक क्रियात्मक करन बाव जनाधिपति मैत्रीपाल सिरिसेन महता पवसनवा जनाधिपति वरया अद पेरवारुवे मे बव संदहन कले मेदिरिगिरिय प्रदेशे पवति वेडसटहनकट एक्वेमि मेदिरिगिरिय प्रदेशे वकुगडु रोगेन पीडा विदिन गम्मान पहक संदहा जलपेरण यंत्र लबादी वेनुवेन मेम वेडसटहन पवत्तुना ඒ පැවැත්ුණේ මැදිරිගිරිය තලාකොළ වැව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී. ඒදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ගම්මාන පහක ස්ථාපිත කරන ජල පෙරණ යන්ත්‍ර පහෙන් එක් ජල පිරිපහදු එකකයක් විවෘත කිරීම සිදු වුණා. මෙම එක් යන්ත්‍රයකින් දිනකට ජල ලීටර 24000ක් පිරිසිදු කළ හැකි. මේ වකුගඩු රෝග වැළැක්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනිත් අමාත්‍යාංශ ගණනාවක් තිබෙනවා මේ සඳහා කටයුතු කරන. ඒ සියලු අමාත්‍යාංශ ඒකාබද්ධව අද අපි පුළුල් ජාතික වැඩසටහනක් ගෙනියනවා. වකුගඩු රෝගය වැළැක්වීම නිවාරණය සහ මේ සඳහා අවශ්‍ය සුබ සාධන කටයුතු සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි වසර දෙකක කාලය තුල වකුගඩු රෝගයට ලක්වන ප්‍රදේශවල ජනතාව සඳහා සම්පූර්ණ පිරිසිදු ජලය ලබා දීමේ ව්‍යාප්තිය අවුරුදු දෙකක් ඇතුළත සම්පූර්ණ කරන්නට ඒ තුල රජයේ වගේම අනිකුත් පරිත්‍යාගශීලීන් ඒ සෑම කෙනෙකුටම මේ සඳහා අපි අවස්ථාව ලබා දීලා තිබෙනවා මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 64 වන ජන්මදිනය නිමිත්තෙන් විශේෂ වැඩසටහනක් අද මැදිරිගිරිය මිරිසේන ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්ුණා මෙහිදී ජනාධිපතිවරයා ජනතාවගේ ගැටළු විමසා සිටියා මම වකුගඩු රෝගියෙක් මට අවුරුදු 55යි. මගේ දරුවෙකුට හැකියාවක් නැහැ. අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා අපිටත් ප්‍රශ්නයක්. හැබැයි අපි ජීවත් වෙනවා. ජීවන්න ජලය නැහැ. අපිට ජීවත් වෙන්න මාර්ගයක් නැහැ. සම්නාන්සලව ඉදිරිපත් කරපු කරුණු ගැන අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරලා කටයුතු කරනවා. මූලික වශයෙන්ම තියෙන කුරුස සහ ඉඩම් ප්‍රශ්නය මොරගහකන්ද ව්‍යාපෘති යටතේ හැදෙන අලුත් ජනපද යෝජනා ක්‍රමය තුළ සම්නාන්සලට ප්‍රමුඛත්වය දීමට කටයුතු කරනවා. දෙහිවල සත්වෝද්‍යානයේ නරමණ්ඩන් සූරාකමින් බහණ්ඩ අලෙවිකල සත්වෝද්‍යාන අවන්හල්වල මිල ගණන් හිරෝ සීඅයියේ හෙළිදරව්වෙන් පසු පහත හෙලා තිබෙනවා. අද සත්වෝද්‍යානයට ඇතුළු අපට දැකගත හැකි වූයේ මිල අඩු කර ඇති බවට සඳහන් පුවරුද අවන්හල් පුරා ප්‍රදර්ශනය කර තිබූ අයුරුයි. हीरो सीआईए हरहा पसुगी दिन देखे दी अप हेलिकले सिसिल बीमहा आइसक्रीम संधा वंजनिकव वैडिमिलक आयकरना सत्तोद्यान अवन हाल पिलिबंदवाई रुपयाल 45 क्लेस उपरिम सिल्लर मिल दक्वायती सिसिल बीम मौन मितेक्कल अलविकले रुपयाल 60 कटाई क्रीम सोडा देनु क्रीम सोडा එය අද රුපියල් 10කින් අඩු කර ඇති බව සුබසාධක අවන්හලේ දැන්වීමක් මගින් මෙලෙස දක්වා තිබුණා. සත්වෝද්‍යාන කාර්යාලයේ ඉදිරිපිට ඇති අවන්හලේ කොටසක පාත්වාගෙන ගිය රුපියල් 60ක මිලට සිසිල් බීම අලෙවිකරණ ස්ථානය අද දින වසා දමා තිබූ අයුරීමේ මේ කුරුළු යනසල රුපියල් 60කට බීම අලෙවිකල ස්ථානයේ අද තත්වයයි. ඔයා මට කියන්න ඔයා මේක මේ බීමක් විකුණන්න කීයද කියලා? मेतन ඓස්ක්‍රීම් ගන්නා පාරිභෝගිකින්ට ඉතිරි මුදල් වශයෙන් රුපියල් 10 ලබා නොදී බලහත්කාරයෙන් පෙපර්මින්ට් විකුණු පුද්ගලයා අදම ස්ථානයේ දක්නට ලැබුණේ නැහැ. එසේම අපගේ හෙළිදරව්වෙන් පසු අයිස් කෝණයක මිල රුපියල් 5කින් අඩු කර තිබුණා. එකක් කීයද? එකක් කීයද? 40යි. රුපියල් 5කින් ගණන් අඩු වෙලා නේ. 45ට විකේ. මෙතන. अरे रुपया दहाई नहीं कि पेपर मिंडी को ना क्यों है පාරිභෝගික ජනතාව වෙනුවෙන් මෙලෙස හෝ මිල අඩු කර තිබීම සතුටට කරුණක්. නමුත් මේ සාධාරණය කොතරම් කලක් ලබා දෙනවාද? ඉදිරියේදීත් හිරුසියයියේ පාරිභෝගික ජනතාව වෙනුවෙන් විමසිල්ලෙන්. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවට ආහිරෝ.
රක්න ලංකා සමාගමේ සිදුවිය ඇතැයි කියන මූල්‍ය ආක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අද පෙරවරුවේ බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම පැය 4කට ආසන කාලයක් ප්‍රශ්න කළා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරානලස් මහතාට සැප්තැම්බර් 10 වෙනිදා සිට ඔක්තෝබර් 10 වෙනිදා දක්වා විදේශගතව ප්‍රතිකාර ගැනීමට කොටු අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද අවසර ලබා දුන්නා. රාඩා ආයතනයේ සිදු මූල්‍ය ගණුදෙනුවක් සම්බන්ධ චෝදනාවක් යටතේ අලස් මහතාට විදේශ ගමන් තහනම් කොට තිබුණා. මත්තල ගුවන්තොටුපලේ ගබඩා සංකීර්ණයේ తాවකාලිකව වීතෝග ගබඩා කිරීමට යොදා ගැනීමට එරෙහිව ඊයේ විරෝධතාවයේ නිරත වූ පුද්ගලයන් 7 දෙනෙකුට අද තිස්සමහරාම මහේස්ත්‍රාත් අධිකරණයේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර අපනීම කළා.